අද බ්ලැක් අය තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට මට බොහොම හොඳට දැනෙන දෙයක්. පාරවල් ටික හරියට හැදිලා තියෙනවා නම්, අධිවේගී මාර්ග ටික හරියට හැදිලා තියෙනවා නම්, අපේ මේ ජීවිතේ පාරෙතොටේ ගෙවන කාලය බොහෝ සෙයින් අඩු වෙලා යනවා. ඒ නිසා බලාපොරොත්තුවක් තියෙනවා ලෝකේ අනිත් රටවල් වගේ බොහොම කාර්යක්ෂම විදිහට අපිට ගමනක් ගිහිල්ලා රාජකාරියට ගිහිල්ලා ආපහු ගෙදර එනකොට පැය දෙක තුනක් පාරේ ඉන්නේ නැතුව අපේ ජීවිත බොහොම සරල සුමට කරගන්න. ඒ වැඩේ හරියට සිද්ධ වෙනවද කියන දේත්, ඒ වගේම තවත් කතා කළ යුතුයි රාජ්‍ය සේවයේ තුල දැවැන්ත අධ්‍යක්ෂීම් සමුදායක් එතුමන්ට තියෙනවා. ඒ අධ්‍යක්ෂීම් සමුදායත් එක්ක එදා සහ අද රාජ්‍ය සේවයේ සහ හෙට රාජ්‍ය සේවයේ ආයුත්තේ කොතනටද කියන දේ පිළිබඳව අද අපි ලොකු බර තැබීමක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ විනාඩි 30 ඇතුළත. ආරාධනා කළා ඔබ බොහොම හොඳින් දන්න කියන කෙනෙක්, මහා මාර්ග මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම්තුමන් සුනිල් හෙට්ටි ආරච්චි මහත්මන්. අයවන් ලේකම්තුමනි, අයවන් චාවල්, බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. බොහොමස්තුති. පාරවල් ටික හැදෙනවද අගෝස්තු වෙද්දී? පිටත වටරවුම් මාර්ගය අපිට ආරංචි විදියට ලැබෙන්න තියෙනවා කියලා තිබුණා. ඊට පස්සේ අධිවේගී මහනුවර අධිවේගී මාර්ගය පිළිබඳ බලාපොරොත්තු තියෙනවා. කොහොමද ඒ ටික වෙනවද? හොඳයි චාවර්, මම හිතන්නේ පිටත වටරවුම් මාර්ගය තමයි දැන් ලංකාවේ සියලුම දෙනා හීනේ තියෙන. මොකද ඒ තුලින් විශේෂ කටුනායක අධිවේගී මාර්ගයටත් ඒ වගේම විශේෂ දකුණු අධිවේගී මාර්ගය දිගටම හරදරයක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන් සහ විශේෂම කොළඹ නගරයට ඇතුල් නොවී තමන්ගේ අනිකුත් ප්‍රදේශ වල තියෙන ගමනාගමනේ පහසු කරන්න පුළුවන් වෙනවා. දැන්ට තියෙන සැලසුම් අනුව ඉතින් මම හිතන්නේ මීට පෙර දවසක මගේ සභාපතිතුම විශේෂ මාර්ගයේ සභාපතිතුම ප්‍රකාශ කළ පරිදි අපි අගෝස්තු මාස වෙනකොට පිටත වටරවුම් මාවත පුළුවන් තරම් ඉක්මනට අපේ මේ මාර්ග භාවිතා කරන සියලුම දෙනා වෙන විශේෂයෙන්ම අපි විවෘත ගන්න බලාපොරොත්තු වෙනවා. අධිවේගී මාර්ග ටික හැදෙනකොට අපේ ප්‍රවාහන පද්ධතිය තවදුරටත් ශක්තිමත් වෙන්න ඕනේ. මොකද්ද මීට වැඩි වෙන යෝජනා තියෙන්නේ? නැ මෙහෙමයි තම අපිට අධිවේගී මාර්ග වලින් පමණක් මේ මහ ජනතාවේ පිපාසයක්ව තියෙන ප්‍රවාහන ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ. මත ඒ සඳහා රජයේ සහ විශාල වැඩපිළිවෙළක් තියෙනවා. ඔබ දන්නවා කොළඹ නගරය තුළ උඩින් නැන දුම්රිය වේලාටි කියලා තියෙන යොදවා ඒවා සැලසුම් කළ ක්‍රියාත්මක කරන්නත්, ඒ වගේම විශේෂයෙන්ම දුම්රිය මාර්ග පද්ධතිය මීට වැඩි වැඩ දියුණු කළ මේ වෙනකොටත් විශේෂම ඉන්දියාවත්තක් ගනුදෙනු කරමින් අමාත්‍යාංශය දුම්රිය මාර්ග පද්ධතිය කියන්නේ ප්‍රධාන පාසු වැඩි කරන අවශ්‍ය කටයුතු කරන. ඊට අමතරවම හිතන්නේ මේ වෙන රජයේ තියෙන දැවැන්ත වැඩපිළිවෙළක් ප්‍රාදේශීය ගුවන් තොටුපළ වල වැඩි දියුණු කරලා පුළුවන් තරම් මේ අපි මැදි ආදම් රටක ඉන්නේ දැන් අපේ අපි විශ්වාස කරන ඒක පුජ්‍යල ආදම් ඉහළට යනට අපේ ජීවන තත්ත්වය තස්සේ කියලා. ඉතින් මම හිතන්නේ ඒ වෙනකොට හම්බන්තොටට ඊට පස්සේ අපි කියනවා මඩකලපුවට නැත්නම් යාපනයට යන අපි කාර් එකේ හරි බස් එකේ හරි කෝච්චේ හරි නොගියම මම හිතන්නේ එවැනි ජීවන රටාව හුරු කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි කිරීමට අවශ්‍ය කටයුතු මේ වෙනවා රජය සූදානම් කරලා තිනවා. ඊට අමතරම ආයතන බොවිලාවට නැව් ආශ්‍රිතතා දේශීය දේශීය ජල පද්ධතිය භාවිත කරමින් පුළුවන් තරම්ම භාණ්ඩ ප්‍රවාහනයත් ඒ වගේම අනිකුත් ප්‍රවාහන කටයුතු අවශ්‍ය සැලසුම් රජය තුළ සකස් වෙලා තියෙනවා. අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ මාර්ග පද්ධතිය භාවිත කරගෙන මම හිතන්නේ තමගේ ගමන් බිමන් භාවිත කරන මගේ දෙනාගේ භාවිත කරනගේ පහසුව වැඩි කරන්න. තාමත් අපේ රටේ එක එක පැතිවලට යනකොට අඩිපාරවල් නැතුව නෙවෙයි ගම්මානාශ්‍රිතව නගරෙන් බැහැර තියෙන මං මාමත් පිළිසකර කිරීමේ වැඩ කටයුතු සිද්ධ වෙනවද හරි විදියට ලේකම්තුමනි? විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශයේ මම හිතන්නේ තිබුණා මගේ නැගීම කියලා ව්‍යාපෘතියක්. ඒක අපිට වාර්ෂික ප්‍රතිපාදන තුළින් අපිට හිමි නෝනත් අයිති නෝනත් විශේෂයෙන් ප්‍රාදේශ සභාවට ඒ වගේම අපි කියනවා ඊළඟ ගම් සභාවට නැත්නම් මේ පළාත් සභාවේදී පාරවල් විශේෂයෙන්ම මීට පෙර ප්‍රකාශ කළ පරිදි දැනට වැඩි දියුණු කරලා තියෙන පළාත් මාර්ගය ඔබ දන්න අයිරෝඩිය අපතේ දියුණු කරලා තියෙනවා කිලෝමීටර් 7000 කතර ප්‍රමාණයක්. ඒකට ගම්බලින්ගෙන මාර්ග සම්බන්ධ කිරීම පාරවල් සහ විශේෂයෙන්ම අධිවේගී මාර්ගය ඇරෙන්න මම හිතන්නේ පළාත් අපේ අමාත්‍යයන් නඩත්තු කරන මාර්ග කිලෝමීටර 12000ක් තියෙනවා. ඒ 12000ට සම්බන්ධ වෙන්න පුළුවන් මාර්ග පමණක් නෙවෙයි පාලම් වැඩි දියුණු කරන්නේ විශේෂ වැඩසටහන රන්මාවත් කියලා දැනට ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ මම ඔබට ප්‍රකාශ කරා ඒ රන්මාවත් කියන්නේ මේ වසර තුල සකස් කළ ක්‍රියාත්මක කළ අවසන් කළ වැඩසටහන විශේෂයෙන්ම 2019 අයවැය යෝජනා යටතේ මගේ ගෞරව අමාත්‍යතුමා විසින් ඉල්ලපු මුදලක් විශේෂ මුදල් අමාත්‍යාංශයේ ඒක තේරුම් අරගෙන ඔබ ප්‍රකාශ කරා වගේ ග්‍රාමීය මාර්ගවල ප්‍රධාන මාර්ගවල සම්බන්ධ කිරීමෙන් විශේෂයෙන්ම එම භාවිතාරංගේ කාලය අඩු කිරීමත් ඉතින් විශේෂයෙන්ම ඒ භාවිතා කිරීම තුලදී ඇති වෙන කාල ප්‍රමාණවන් අඩු කිරීම තුලින් මම හිතන්නේ වටිනාකමක් කාලයට දෙන්න තමයි අපේ වැඩසටහන ප්‍රයත්න කරන්නේ.
හොඳයි. ඔබතුමාගේ විශේෂේශ්‍රය ඇතුළේ තියෙන ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය. කාලයක් තිස්සේ තිබ්බ ලංකාවේ මේ උතුරු මුහුදු දෝණියේ මේ ආශ්‍රිතව තෙල් තියෙනවා කියලා අපි දැන් අවුරුදු 19ක් 20ක් විතර එක දිගට ඔක බලාගෙන ඉන්නවා. ඒකේ වැඩ කටයුතු කොහොමද? මම දැන් යාමර ඔබ කිව්වා 19 වල තෙඩිය ඇති. මම දැන් 80 දශකේ තමයි පේසාලි තෙල් මේ හොයනවා කියලා පත්‍ර අපි පුංචි ඔබ මටත් ඔබ ඉපදිලා නැති වෙන ප්‍රශ්නයට මගේ පුංචි කාලේ ඉඳන් මේක මේ හීනයක් තිබුණා. විශේෂ ඔබ දන්නවා මේ වෙනකොට ඉන්දියාව විශේෂයෙන්ම ඉදන් 80 ගණන් වෙනකොට මැලේසියාව මේ ද්‍රෝණියේ තියෙන විශේෂයෙන්ම මේ ඉන්දියන් සාගරයත් එක්ක තියෙන බොහෝ රටවල තෙල් තෙල් ස්වභාවික තෙල් සහ ගෑස් හොයාගෙන ඒ රටවල වැඩි දියුණුලා තිනවා. මේ සඳහා මම හිතන්නේ සියලුම රජයන් උත්සාහ කළා. මේ වෙනකොට මගේ අමාත්‍යයන් තියෙන ඛනිජ සම්පත් සංවර්ධන අංශය ඒක සම්පූර්ණ අවධානය යොමු කරන්නේ තෙල් බෙදා හැරීම සහ තෙල් මිල දෙකේ කටයුතු අමතරව අපේ තියෙනවා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය කියලා විශේෂ ඒකකයක්. ඒ විශේෂ ඒකක කරන්නේ විශේෂයෙන් ඔබ කිව්වාගේ මනාදුව මන්නාරම් දෝණිය සහ ඊට ඉහළ කොටස් වල පුළුවන් තරම් දත්ත හොයාගනිමින් මේ නිදි තියනවාද කියලා මම හිතන්නේ අපි හඳුනා ගැනීම. ඒ නිදි හඳුනාගත්තට පස්සේ අපි ඒව මේ වෙනකොට ගියේ මේ මාසේ 7 වෙනිදා අපි M2 ඒ කියන්නේ මනා 2 කියන બ્લોක් එකේ විශේෂම ගවේෂණ තෙල් කැණීම සඳහා ටෙන්ඩරයක් විවෘත කරා. ඒ ටෙන්ඩරේ මේ වෙනකොට මම දැන් ඉල්ලුම් කරන් 3 දෙනෙක් ලැබිලා තියෙනවා. අපි තාම මාස 4කින් විතර මම දැන් අපිට පුළුවන් ඒවයි ඇගීම් කරලා තෙල් කැණීම් කටයුතු වලට මම දැන් අවස්ථාව ලබා දෙන ලංකාවේ අපි විශ්වාස කරන 2024 25ට පෙර අනිවාර්යයෙන්ම ගෑස් සහ ගෑස් අපිට ලැබෙයි කියලා විශේෂ ස්වභාවික ගෑස්. ඔබ දන්නා ලෝකයේ දැන් යන්නේ තෙල් වලට වඩා දැන් භාවිත කරන්නේ අපි කියන LNG කියලා කියන්නේ ස්වභාවික ගෑස් භාවිතයට තමයි ලෝකෙ යොමු වෙන්නේ. මොකද ඒක ඊටාම පිරිසිදු පරිසරයට හානි නැති විශේෂම අපේ සියලු අවශ්‍යතාවයන් ගමනාගන අවශ්‍යතාවන් විතර නෙමෙයි gedara duri කටයුතු සඳහා කර්මාංශාල කටයුතු සඳහා ඊටාම වැදගත් විදිහට භාවිත කරන්න පුළුවන් සම්පතක් අපේ රට තුළ තියෙනවා. මේ වෙනකොටත් දත් වලින් හඳුනන තියෙනවා. ඒ දත්ත පිළිබඳ මම දැන් සීල තොරතුරු අපේ වෙබ් අඩවිය සහ විශේෂයෙන් මේවර ජාන්ත්‍යන්තර මල්ටිමීටර් අපි ඉල්ලුම්පත් කැඳවපු ටෙන්ඩර් පත්‍රිකාවල තියෙනවා. ඊයනු අපිට පුළුවන් මම විශ්වාස කරනවා ඔබ කිව්ව පරිදි අඩු ගානේ 1980 ගණන් වල සීනියක් පැවති ශ්‍රී ලංකාව තෙල් සම්බන්ධයෙන් සංවර්ධන සටක් විදිහට මේ කටයුත්ත 2024 25 වෙනකොට අපිට සපුරා ගන්න පුළුවන් වෙයි කියලා. එතකොට අපිට තනියෙන් මේක කරන්න පුළුවන්ද නැත්නම් වෙනත් රටක් එක්ක ඒකාබද්ධව දෙන්න වෙන්නේ? සම්පත් මේ සාමර සෝරි මේ කර්මාන්තය නැත්නම් මේක තමයි ලෝකෙදී දැවැන්තම කර්මාන්තය බහලා ඇති ඔබ දැකලා ඇති. මේ කර්මාන්තය අපි වගේ රටකට මම හිතන්නේ මුදල් ආවෙන කරන්න බෑ. මේ අපි M2 બ્લોක් එක උනත් මම හිතන්නේ ජාත්‍යන්තරව මේ සඳහා ඉන්න ලෝකෙ ප්‍රබල රටවල් කීපයක් ආයතන කීපයක් තමයි ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඔවුන් ආයෝජනය කළා. ඒ රට අපේ රටට කිසිම වියදමක් කියන්නේ නැහැ. ඔවුන් මුදල් ආයෝජනය කරලා ඒ මුදල් ඒ හොයාගන්න තෙල්ලෝ මම නැත්නම් අපි ස්වභාවික වායුව අපි ගිවිසුම් ගත වෙනවා කොයි ආකාරයටද භාවිත කරන්නේ. රටට වාසිදායක කොන්දේශයනු මම හිතන්නේ ලෝකෙම තියෙන ක්‍රමවේදය ඒකයි. රටට වාසිදායක ආකාරයෙන් ඒව කොයි ආකාරයේ ලැබෙන ලාභේ බෙදාගන්නේ. සහ ඒ සමගම මේ රට තුල ඛනිජ සම්පත් ආශ්‍රිතව ලොකු කර්මාන්තයක් ඔබ දන්නවා. තාම අපේ රට තාම තෙල් වලින් පෝෂිත රටක් නෙමෙයි. ඒකෙන් අපි කර්මාන්තයක් නෑ. අඩුගනේ අපිට අද විද්‍යාඥයෝ නෑ. මේ සහයවල් අපි ලබාගන්නේ පිට රට වලින්. ඒතර දැන් තමයි විශ්වවිද්‍යාල තුළට ඒ විද්‍යාඥයන් බිහි කිරීම දේවල් ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙතෙක් කල අපේ රට ප්‍රසිද්ධලා තිබුණේ මේ විශේෂයෙන්ම තේ මැණික් වගේ නැත්නම් රෙදි කර්මාන්තය කර්මාන්තවල. මේක දැවැන්ත ලෝකෙදී දැවැන්තම කර්මාන්තය. මේ සඳහා අවශ්‍ය මුදල් ආයෝජන හැකියාවක් අපේ රටට නැහැ. අපි මේ ලබා ගන්න සම්පත් බෙදා ගැනීමෙන් මම හිතන්නේ අපේ රටට මුදල් ආයෝජන හොයා ගන්න ආදායම ගන්න බලාපොරොත්තු වෙන අතරම විශේෂ මේ කර්මාන්තවල අවශ්‍ය අනාගත වෘත්තිගම් බිහි කිරීමත් මේ ටෙන්ඩර දාපු කර්ම අපි ටෙන්ඩර කරුවන්ට පවර්ලා තියෙනවා. වසර 5ක් තුල මේ රටේ ඉගෙනීම් ශිෂ්‍ය තුලත් ඒක ප්‍රචලිත කරන්න කියලා මේ කර්මාන්තවල අවශ්‍ය විද්‍යාඥයන් පර්යේෂකයන් ඒ වගේ විවිධ වෘත්තිකයන් බිහි කිරීමට අවශ්‍ය කාර්යයක් තියෙනවා. අපිට මුදල් ආයෝජන නොකර මුදල් ආදායම් ලැබෙන අතරම ඒ තම රටේ විශාල සංස්කෘතිය බිහි වෙනවා. ඛනිජ තෙල් සම්පත් ආශ්‍රිත කර්මාන්තව සහ රැකියා අවස්ථා පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ මිල සූත්‍රයට අනුව තෙල් මිල තීරණය වෙන්නේ. ඊළඟට ඛනිජ තෙල් සංස්ථාව ගත්තහම මිල අඩුවක් තියෙනවා. හැබැයි තරඟකාරීව සේවා සපයන අනිත් ආයතනත් එක්ක සංසන්දනය කරාම පෙට්‍රල් ලීටරයක පරතර රුපියල් 8ක් 9ක් වෙනවා. මේකට මුකුත් කරන්න බැරිද? නමර අපි රජයේ ආයතනයක් CPC අපි කියනවා. ඛනිජ තෙල් ශ්‍රී ලංකා ඛනිජ
සංස්ථාව. ඒක ඔබ දන්නා 1960 ගණන්වල ලංකාවේ පිහිටු වැදගත්ම සංස්ථාවක්. මේ රටේ ජනතාවට ඉතාම වියදම් අඩු නැත්නම් ඔබට දරා ගන්න පුළුවන් මට්ටමට සමන්ගේ සේවය ලබා දෙන එක තමයි රූපාන සංස්ථාව. ඒ වගේම අනික සිරම ඖෂධ නීති සංස්ථාව සහ මේවා බිහි කරේ. අපි දන්න වර්තමාන ලෝකෙට ඒක ඇත්තර අගයක් නැහැ. වර්තමාන ලෝකෙට එහෙම දෙන්න ඕන කියලා නැහැ. නමුත් මේ වෙනකොටත් ඔබ දන්නවා කඳ තෙල් මිලදී අරගෙන බෙදහැරීම කටයුතු අපි කරන්නේ. හැබැයි බොහෝ වෙලාවට අපේ පනතේ තියෙනවා ඒ සඳහා මිල නියම කිරීමේදී අපි අනිවාර්යයෙන් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු දෙයක්. එතකොට රජයේ ප්‍රතිපත්තියක් තියෙනවා. විශේෂයෙන්ම මේක බදු රහිතව මේ තෙල් අපි රටට ගේන්නේ බදු අය කරන්නේ නැතුව. ගෙවන්නේ අපි කස්ටම් ඩියුටි කියලා දෙන එක. කියන්නේ අපි රේගු දෙපාර්තමේන්තුවේ කියන ගාස්තු වලින් බදු ගෙවන්නේ. ඔබ දන්නවා මම කාර්යයක් ගෙනවොත් රේගු ගාස්තු දිවල බදු ජීවන්න ඕන. ඉතින් මේක තනිකර බදු වලින් නිදහස් භාණ්ඩයක්. ඒක හින්දා මම හිතන්නේ රජයට අයිතියක් තියෙනවා යම් ප්‍රමාණයක. ඒකට මැදිහත් වෙලා රජයේ මුදල් අමාත්‍යාංශයට අලෙවි කරන මිල ගැන පිළිබඳ තීරණයක් දෙන. ඒක හින්දා මම හිතන්නේ මේ වෙනකොට අපි දන්නවා අනිකුත් තරංකාරී ආයතනත් අපේ විශේෂයෙන්ම 93 පෙට්‍රල් වල මිල වෙනසක් තියෙනවා. මම අනිත් සියලු දේවල් එක සමානයි. මීට දවස් මාසයකට පෙර මම හිතන්නේ පෙට්‍රල් වලත් ඩීසල් වලත් රුපියල් 9 කට වෙනසක් තියෙනවා. නමුත් මේ පාර මිල සංශෝධනයේ පෙර මම හිතන්නේ මේ ආයතනය තමන්ගේ ඩීසල් වල මිල ලංකාවේ අපි අලෙවි කරන මිලට සමාන කරා. නමුත් ඒ සමගම ඔවුන් මම හිතන්නේ මේ මෙවර මිල සංශෝධනයේදී පෙට්‍රල් මිල රුපියල් 7ක් ඉහළින් තිබ්බා. මොකද හේතුව ඒගොල්ලන්ට තමන්ගේ පාඩුව අවම කරගන්න. ඉතින් මම හිතන්නේ මේ වෙනකොට අපි පාඩු තිබුණත් මේ රටේ සමස්ත ජනතාවට කරන සේවයක් විදියට රජයේ විශේෂයෙන්ම අනුග්‍රහය යටතේ, අනුග්‍රහය කියන්නේ විශේෂ බදු අයක නොකිරීම යටතේ මේ වෙනකොට අපි රජයට ඉල්ලීම අනුව මම හිතන්නේ මිල ගණන් අඩු මිල ගණන් යටතේ අපි මේ යම් වරතරයක් තියාගෙන අපි පාරිභෝගිකයන් ලබා දෙන්න බැඳලා ඉන්නවා. එතකොට තනීම සැපයුම් කරුවා විදියට ඒකාධිකාරී පවත්වාගෙන යන්නට බැරිද? ඒ කියන්නේ මුළු සැපයුමම මුතුමන්ලට කරන්න අමාරුද? නැ මෙහෙමයි මේ කාමර මේ අපි ජීවත් වෙන්නේ මේ ලිබරලයිස් ඉකොනොමි නැත්තම් මේ බොහොම විවෘත ආර්ථිකයක් තියෙන ලෝකේ. විශේෂ ඔබ දන්නවා WTO World මේ ලෝක වෙළඳ සංවිධානයේ තියෙන යම් යම් කොන්දේසි. ඒ අර ඕන රටක් ඉදිරි වසර ගන්න තුර අපි බොහෝ වෙලාවට ආර්ථිකයේ කටයුතු විවෘත කළා. වෙළඳ කටයුතු බොහොම අපි ඕපන් හැමදිනාට සහභාගී වෙන අවස්ථාවක් ඇති වෙන විදිහට තමයි වෙළඳ කටයුතු පවත්වන එක බැඳීමක් තියෙනවා. ඒ අනුව මම හිතන්නේ මේ වෙනකොට අපි කාන්ති තෙල් මිලදී ගැනීම බෙදහැරීම සඳහා විවිධ පාර්ශ්වයන්ට ආරාධනා කළ 2003 වසරේ මම හිතන්නේ ඉන්දියන් සමාගමක් ඇවිල්ලා මම තමන්ගේ ව්‍යාපාරය කරන්න පටන් ගත්තා. ඔහු මේ වල සමස්ත සැපයුම මම හිතන්නේ 8% විතර ප්‍රමාණයක් තමයි සැපයන්නේ. ඉතුරු 92% සැපයන්නේ අපේ කාන්තිල් නීතික සාස්ත්‍රණ CPC එක. ඉතින් මම හිතන්නේ අපි තරම් කරුවන් එන තරමටම චාමර විවෘත ආර්ථිකය කියන පාරිභෝගිකයට වාසි කියලා මම හිතන්නේ තරම් කරුවන් එන ප්‍රමාණයට අපි කැමති. මොකද අපිටත් ඕනේ පාරිභෝගිකයාගේ ස්වාධිපත්‍ය, පාරිභෝගිකයාගේ අයිතිය ආරක්ෂා කරන්න මේ අලුත් නව ලෝකය තුළ. හොඳයි, අපි පොඩ්ඩක් රාජ්‍ය සේවයේ පැත්තට ආවත් ඔබතුමාට දීර්ඝ අත්දැකීම් තියෙනවා. කොච්චර කාලයක්ද රාජ්‍ය පරිපාලනය තුලේ? මම රාජ්‍ය සේවයේ මම වසර 30කට ආසන්න ප්‍රමාණයක් කියලා ඉන්නේ. අමාත්‍යංශ ලේකම්වරයෙක් වශයෙන් මම අධ්‍යාපන අමාත්‍යාංශයේ මම 2016 තමයි මම අමාත්‍යාංශ ලේකම්වරයෙක්. 2016 මම අධ්‍යාපන අමාත්‍යාංශයේ 2018 මම දන්නේ අර දින ඔක්තෝබර් මාසයේ කාලේ සේවය කරා. ඊට පස්සේ මම මාස දෙකක් පමණ වෘත්තිපුන අමාත්‍යාංශ සේවය කළා. ඊට පස්සේ මම අමාත්‍යාංශ බැඳලා මාසයක් දෙනවා. සම්පූර්ණ කාලෙට අවුරුදු 3 කතර කාලයක්. ඊට පෙර මම රජයේ විවිධ ප්‍රාදේශීය පාලනයත් ඒ වගේම පළාත් සභා පාලනයත් ඒ වගේම මධ්‍යම ආණ්ඩුවේ විවිධ දෙපාර්තමේන්තු ආයතනවල වැඩ කළා. ලබාත අධ්‍යක්ෂින් තියෙනවා චාමර. මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම්තුමන් සුනිල් හෙටිආරච්චිතුමන් සමගින් කතා කරන්නේ මාර්ග සංවර්ධනයේ සිදු වෙමින් පවතින ක්‍රියාවලිය පිළිබඳ කතා කළා. අධිවේගී මාර්ගවල දායක වීම, ඒ වගේම ප්‍රවාහන පද්ධතිය දියුණු වීම පිළිබඳ කතා කළා. එතනින් පසු අපි කතා කළේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අංශය හා සම්බන්ධයෙන් කවදා ලංකාවට තෙල් ලැබෙවිද, ඒ සම්බන්ධ ක්‍රියාවලිය, ඒ වගේම තෙල් මිල ගණන් සම්බන්ධ මේ කියන කාරණා ටික අපි කතා කළේ. රාජ්‍ය සේවය ගැන මොකද හිතන්නේ ඔබතුමා ඇතුල් වෙච්ච කාලවකවානුව සහ අද 2019 තියෙන තත්ත්වෙත් එක්ක? මම රාජ්‍ය සේවයට ඇතුල් වෙන්නේ මේ 80 දශකයේ, කියන්නේ 89 ඉතර තමයි මම පුහුණු නිලධාරි ඉතර ඉන්නේ. මම දැන් ඒ කාලෙත් අදත් බැලුවම 91 තමයි මම ශ්‍රී ලංකා පරිපාලනයට සම්බන්ධ වෙන්නේ. බැලුවාම රාජ්‍ය සේවයේ වර්ධනයක් තියෙනවා චාමර. හැබැයි ඒ කිසේ වෙතත් තාමත් මේ අපේ සේවා ලබන පාරිභෝගිකයන්ට සේවා ලාභියා නැත්නම් පුරවැසියා හැබැයි රාජ්‍ය සේවින මැසවිල් නගෙනවා. ඒ වගේම අපව පත් කරපු කණ්ඩායම, අපි කියන්නේ අපව පත් කරන්නේ ඒක
ඒකට පවතින මේ මොහොත පවතින රාජ්‍ය රජය පාලන කරන රජ විසින් තමයි නිලධාරීන් පත් කරන්න. පිචිම එමාන්සෙත් බොහොම අසතුටුපත් වෙන රාජ්‍ය සේවය පිළිබඳව. මොකද මේ පාරිභෝගයට හොඳ සේවයක් දෙන්න අපි මේකෙන් වැඩ කරන්න පුජ්ජිලිකාන්තේ වෙනස් අපි වෙනස් කියලා විශාල දෙතුන් පැත්තෙන්ම මහේදන පත් කරපු යනුත් ඒ වගේම සේවා ලාභියත් අතර ලොකු ආන්දෝලනයක් දෙන රාජ්‍ය සේවය. ඉතින් මේකෙන් තියෙන්නේ රාජ්‍ය සේවය පිරිහිලාද රාජ්‍ය දියුණුවද කියන ප්‍රශ්නේ නෙමෙයි. හැබැයි සේවා ලාභියත් තෘප්ති නැත්නම් කිසිම දෙයකට පවතින්න බෑ. දැන් ඔබේ ආයතන ගත්තත් ඒ බලන නැත්නම් මේ බලන ශ්‍රාවකයා ශ්‍රාවකයා නැත්නම් මේ ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකයා මහේදනේ තෘප්තිමත් නැත්නම් ඔබට ඔබේ සේවාව පවත්වා යන්න බෑ. අපිට තරන්නේ ඕන කෙනෙකුට දොස්තරයෙකුට බේත් දෙන්න බෑ. වය ඒ කියන්නේ රෝගියා තමන් සුව වුණාම සතුටටපත් වෙන්නේ නැත්නම් ඔහු නැවතත් එන්නේ නැහැ. ඉතින් මේක අභියෝගයක්. මේ අභියෝග තුළ කියන මේ වර්තමාන ලෝකයට අවශ්‍ය විදිහට බදන ලෝක අලි රටවල තියෙන වේගයට රාජ්‍ය සේවය ප්‍රතිසංස්කර වෙනවන වෙනස් වෙන්න ඕන සහ සංවර්ධනය වෙනවා කියලා. ඉතින් අපි මේ අද කතා කරන්නේ ඩිවලොප්මන්ට් ඇඩ්මිනිස්ට්‍රේෂන්. මොකද රාජ්‍ය සේවය තුළ තියෙන නිලබලවාදී අභිමුවා ගිහිල්ලා අලුත් රාජ්‍ය සේවයක් ලෝකයට අවශ්‍යයි. හැම තිස්සෙම අලුත් නව ඔබ දන්නවා අපි නිෂ්පාදන භාණ්ඩ ගත්තොත් කාලයක් තිබුණා අපි හදන භාවිතා කරන සබන් වර්ගවල අලුත් ඒ සබන්ම තමයි එන නව නමක් දාලානේ. එවැනි ආකාරයට මේ මුළු රටේම පාලකයොත් ඒ වගේම පුරවැසියත් බලාපොරොත්තු රාජ්‍ය සේවයේ වෙනසක් යනවා. මේ වෙනස සිද්ධ කරන්න අවශ්‍ය වැඩ කටයුතු සිද්ධ වෙමින් තියෙනවා කියලා හිතනවාද? සියලුම රජයන් මම හිතන්නේ මම දන්න මං හිටවද අවුරුදු දශක තුන තුල පමණ සියලුම රජයන් උත්සාහ කළා රාජ්‍ය සේවයට අලුත් අලුත් දේවල් ගේන්න අලුත් විශේෂම අලුත් වැඩපිළිවෙළ රාජ්‍ය සේවයේ සියලු මේ මම ඉහළ නිලධාරීන් පමණක් නෙමෙයි රාජ්‍ය සේවය කියන්නේ අපේ පද්ධතියේ ලේකම්වරයා ඉඳලා මම හිතන්නේ අපේ විධායකයෙක් කියන්නේ ලේකම්වරයා ඉඳලා නැත්නම් කැබිනට් එකේ ගියාට පස්සේ මේ එතනින් පස්සේ අධිකර ජනාධිපති පස්සේ විධායකතුල ඉන්න කැබිනට් එක ඊට පස්සේ ඉන්නේ අමාත්‍යංශක ඇමතිවරයා සහ නිලධාරී කණ්ඩායම. ඉතින් ඇමතිවරයා පැත්තක දැම්මම මයිදනේ ලේකම්වරයා ඉඳලා මයිදනේ පිටි වැසිකිලි හොදන පුජ්‍යල දක්වා සේවය ලබා දෙන සියලු දෙනාගේම පරිවර්තනයක් තමයි අවශ්‍ය. ක්‍රියා පටිපාටිවල වෙනසක් අවශ්‍යයි. ඔබ දන්නවා තාම කතා කරන රාජ්‍ය සේව රෙඩ් ටේප් තියෙනවා කියලා. නැත්තම් කියන රතු පටි තියෙනවා. කියන්නේ කරගන්න වැඩක බාධාවල්. විශේෂයෙන් මේ වෙනකොට තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ ඒව ක්‍රියාත්මක කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිනේ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ විශාල ගැටලු විශේෂයෙන්ම පාලක විශේෂ රජය තුළ තියෙන නිලධාරීන් මා ක්‍රියාත්මක කිරීමේදී බොහොම පසුගාමි හැමින් වැඩ කරන්නේ තීරණ ගන්නේ නැහැ. ඒ කියන්නේ මේ සඳහා ඉතා දැවැන්ත වැඩපිළිවෙළක් අවශ්‍යයි මේක වෙනස් කරගන්න. ඔබ දන්නවා 1990 ගණන් වල නැත්නම් 80 ගණන් වල ඔබ දන්නවා එංගලන්තේ විශාල පෙරළියක් ඇමරිකාවේ විශාල පෙරළියක් රාජ්‍ය තිබුණා. ඒ කාලා නිර්මාණ නිව් පබ්ලික් මැනේජ්මන්ට් කියලා සංකල්පයක් අලුත් කළමනාකරණ ක්‍රමවේදයන් ඒවා 90 දශකයේ 2000 කාලේ මේ රාජ්‍ය සේවය ගේන්න විශේෂයෙන්ම රජයත් කැබිනට්ටුවත් ඒ වගේම රාජබලම අමාත්‍යංශයත් දැඩි වෙහෙසක් ගත්තා. එවැනි පුහුණු ලැබපු ඒවා පසුපස ගිහිලා හඹාගෙන ගිහිලා ඉගෙන ගත්ත නිලධාරීන් ඉන්නවා රාජ්‍ය සේවය තුළ. හැබැයි මොකද්ද චාමර තියෙන ප්‍රශ්නයක්? කක්කරි ප්‍රශ්නයක් තියෙන හැබැයි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට මේක පිබිදිලා ඉන්නේ නැහැ. ඒකින්ද මේ ගැටලුව තාම සේවා ලාභියයි සේවා සපයන අතර තියෙන ගැටුව තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි ඉක්මනින්ම මේ වෙනසට යා යුතුයි. ප්‍රතිපත්ම තීරණ අරගෙන ක්‍රියාත්මක කරන සරල කළා විශේෂයෙන්ම තාක්ෂණයත් එක්ක මේක ගලපලා ඔබ දන්නවා අද ලෝකේ පොහොර රටවල් රාජ්‍ය සේවයේ ඇඟිල්ලෙන් ඔබල ගන්න පුළුවන්. අද වෙනකොට ඔබ දන්නවා සිනමා ශාලාව ටිකට් පතක් ගන්න යන්න ඕනේ නැහැ. දොස්තරයා වෙන් කරගන්න යන්න ඕනේ නැහැ. මේ ඇප් කියන මොඩල් එක ඇහිලා මේ අපේ සේවය ලබාගෙන පහතු කරලා අද එයා ටිකට් එකක් ගන්න යන්න ඕන ඉස්සර මේ ඈත දුර ආව අද එයා ටිකට් එකක් බුක් කරගන්න ගෙදලා පුළුවන්. මම දන්නවා තවද මේ වෙනකොටත් අනාගතයේදී තියාපෝට් එකේ මම දන්නේ මේ බෙංගලා බැහැර වෙලා යන්න අපිට යනකොට සියල්ල සිද්ධ වෙලා විතරයි එනකොට ගේට්වේ වල විතරයි ලෝකෙ වෙනස් වෙලා. ඉතින් මේ අපේ ක්‍රමවේදවත් එවැනි තාක්ෂණය මුසු කරගත වෙනසක් මේ නව පරපුර බලාපොරොත්තු වෙනවා. මේ මැසිවිල් එන්නේ නව පරපුරම නව පරපුර අපි කියලා ටෙක් සැවි. එතන තාක්ෂණෙත් එක්කම හැදිච්ච කණ්ඩායමක්. මත අපේ අම්මලාගේ අපේ තාත්තලාගේ මේ ගැටලුව දැන් එන්නේ නැහැ. හැබැයි මේ නව පරපුරෙන් තමයි මේ රාජසීර මේ තර්ජනේ නැත්නම් මේ තියෙන මැසිවිල්ල තියෙන්නේ. ඉතින් ඒකට මම හිතන්නේ වඩා වැදගත් වෙන්නේ හැකිතාක් ඉක්මනින්ම ඩිජිටල් තාක්ෂණය එක්ක මේක මුසු කරන එක. ඔබ දන්න ඉන්දියාව
මම ඉරෑ පොඩි මේ බාර ටයිම්ස් එකේ තියෙන ආටිකල් එකක් කිව්වා ඉන්දියාවේ විශේෂයෙන්ම මේ සමාජ සුපසාධන කාර්යයන් තාක්ෂණයට බද්ධ කළා මම දැන් නාස්තිය 100ට 30ක් අඩු කරලා තියෙනවා වේගවත් කරලා තියෙනවා හරියටම අපි උදාහරණයක් ගත්තොත් සමෘද්ධි අද ඔබ දැක්කා ගිය සතියේ පත්තර දුන්න මේ පොහොර සානාධාර බෙදා දීම ඒ අඳුර ගන්න බෑ කාටද දෙන්නේ කියලා සමෘද්ධි කාර්ය දින අඳුරනේ මේවා සියල්ලම තාක්ෂණය මුසු කළා මේ වෙනකොටමයි දන්නේ විශේෂම හිටපු අගමැතිවරයා විසින් හඳුන්වන වැඩසටහන අඳුන ඉන්දියාව විශාල ජයග්‍රහණයක් පත්වලා තියෙනවා මම හිතන්නේ ඉතින් එවැනි තාක්ෂණ වෙනසක් අපේ රාජ්‍ය තුළ ගේන්න ඕන හොඳයි අමාත්‍යංශ ලේකම්වරයා කියන්නේ ඇමතිවරයා දින්න ලොකුම පවුර එක්තරා විදිහකින් ඇමතිවරයා වැඩපෙන්නනවාද කියලා අපේ එකාතකට තීරණය වෙන්නේ ලේකම්වරයාගේ කාර්යක්ෂමතාවයත් එක්ක අනිත් පැත්තෙන් බැලුවහම විගණන පනත තියෙනවා තොරතුරු දැනගැනීමේ පනත තියෙනවා මේ හැමදේම තියෙනවා ලේකම්වරයාගේ භූමිකාව අභියෝගයක්ද වැඩ කරන්න අමාරුද තාමර මට නම් ගරු ඇමතිවරු දෙපාරක් එකම වැඩ කරේ ඊට අමතරව මම පළාත් සභාවේ ඉන්න කාලේ ඒ වගේම වෙන තමන්දිර වැඩ කරන කාලේ ඇමතිවරුත් එක්ක වැඩ කරා මම පත්තිමුලිබිය ගත්තේ ඇමතිවරයෙක් ගතියි බෙස්ටස් පෙරගල මහත්මයෙක් ගතියි හරි ඒක මං හිතන්නේ ඇමතිවරු වැඩ කරන අමාරු නෑ ඔව් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල ඔහු කියන්නේ අපි ඉලෙක්ටඩ් මෙම්බර් කියලා නැත්නම් ඔහු මහජනාවෙන් තෝරාපත්ක සමාජයේ ඔහුගේ රාජකාරී කිරීම සඳහා තමයි ප්‍රතිපත්ති කරන අපි ඉන්නේ අපොයින්ටඩ් මෙම්බර්ස් අපි අපොයින්ට් කළ දින අරගොල්ලෝ තෝරාපත් කළා මහජනය අපි දෙගොල්ලම වගේ ඉන්න ඕනේ මහජනතාවට ඒ මහජනතාව නැත්නම් මේ රටේ සමස්ත ජනතාව වගේ වෙන්න ඕනේ ඉතින් මං හිතන්නේ අපි දෙගොල්ලෝ එකතු වීම තමයි ඉතාම වැදගත් හඳ අපි දෙගොල්ලෝ දෙකට වෙච්ච ගමන් මම හිතන්නේ තුන්වැනි පාර්ශ්වය අසර වෙනවා තුන්වැනි පාර්ශ්වය මේ රටේ සේවා ලාභි මේ රටේ සමස්ත මහජනතාවයිකින්ද මා විශ්වාස කරන අභියෝගයක් නෙමෙයි අපි එකම ඉලක්කයකට යන්න ඕන එකම වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕන මම හිතන්නේ මොන දේශපාලන පක්ෂයවත් වැදගත් දේ තමයි මහජනයාට ඔවුන් විසින් පොරොන්දු වෙච්ච අර ඉලෙක්ටඩ් මෙම්බර්ස්ලා පොරොන්දු වෙනවනේ මොනවාරි දෙනවා කියලා. ඒගොල්ලෝ මොනවාරි පොරොන්දුවක් අපි කියනවා මේ මැතිවරණ ප්‍රකාශක ඉදිරිපත් කළා තමයි එන්නේ. මේ මැතිවරණ ප්‍රකාශයේ ඉදිරිපත් වෙන මහජනයා රට ලෝකෙට වැදගත්. මේ ක්‍රියාපටි පාටිය ක්‍රියාත්මක කිරීමේදී මම හිතන්නේ රාජ්‍ය සේවකයෙකුද ලේකම්වරයෙකුද වඩා වැදගත් ඉදිරි මේ කාර්යභාරය ඇඟට ගන්න ඕන. ඇඟට අරන් ක්‍රියාත්මක කරනවා මම හිතන්නේ ඒක ගැටුමක් නැහැ. ගැටුමක් නැති තැන අපහසුයක් නැහැ. හොඳයි. අපි විශේෂයේට අදාළ කාරණා සහ වර්තමාන රාජ්‍ය සේවය පිළිබඳ මේ විනාඩි 30ක කාල සීමාව ඇතුළත කතා කළා. බොහොම ස්තුතියි ලේකම්තුමනි. බොහොම සන්තෝෂයි. හොඳයි. මහා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම්තුමන් සුනිල් හිටියාරච්චි මහත්මන් සමගින් අපි කතා කළේ. හෙට හම්බෙමු අපහු. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. ආයුබෝවන්.